හිතවතුන රිදා අයිබුවන් සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ අපි සමහර වෙලාවට ආගම නිසා මොනතරම් ජීවිතය වෙනස් කරගන්නවාද. අගම ජීවිත මොනතරම් පෝෂ්ණය කරගන්නවාද කියන කාරණාව ගැන්න සැකිිමත් වෙනවා. ඒත් තුළ අගමට තියෙන ගෞරවේ සහ භක්තිය වැඩිවෙන්නේ ආගම නිසා ජීවිතය හැඩගස්වාගන්න පුළුවන් වෙෙන නිසා. නිවැරදි මාවත්තක ඒ ඔසේ ගමන් කරන ඔබට. ආගමට අදාකාාරණ දැනවත්වීම පිළිබඳ මනනාපයක් තිබෙන බවදන්නනිසා අපි විශේෂකතා භාහකට මේ වෙලාවේ රිදායි බෝන්තුළල ඉඩ කඩබෙන් කළා. භික්‍ෂුවක් සාමනේරතත්වේ කොයි තරම් කාලසීමාවක් සිටියත්. එතිරින් එහාට භික්ෂු සස්සුන තුළ හිමිකාරිත්වය ලැබෙන්නේ උපසම්පදාවෙන් පසුව නතින් අපි. එතුවා ඒය නිමිති කරගෙන මේ ශ්‍රීලංකා රා්ජ මහනිිකාය හැත්තැත්තුන්වන උප සම්පදන් මහා වින්නේ කරර්මය පිළිඳසාකච්ඡාව ඔබවතාරගෙන එන්න ඉරිදායි බෝන් අපේ මැදිරියට බොහම ගෞරවෙන් අමස්කාරපූර්වකව ඒ වෙනුවෙන් අපයාාරාධනා කලාා අතිපූජ්‍ය ආචාය බලය බොඩ ගුණ සිරි අරුණනාහමියන්ට අලුනායක ශ්‍රීලංකා රාමං්්‍ය මහණෙකාය විහරධිපති ශ්‍රීද්ජයවර්ධන පුරකෝට්ටේ පළවත්තේ පිරිවෙන් මහා්‍යහාරය වසරයි හාමුදුරුවනේ. ජක පන්්ි ශාත්‍රපති පූජරතන සිරිස්මින්න්හසට පැලබත්තමයරුපාද පිරිවෙන් විහාරවාසී අවසරයි අබෝහන්සේගෙන නන්ත. ම මුලින්ම යොමවෙන්නේ අනනායක ස්වමීින් වහන්සේ වෙත ශ්‍රී ලංකා රාමණ්්‍ය මහානිකායි. ආරම්මය සහ වැඩ පිරිවඩ පිබඳව මුලින් දෙැගන්න කැමති. තෙරුවන් සරණයි මුලින්මමම කැමති ශ්‍රී ලංකා රාමණ්ඥ මහාානිකායේ. ඇැත්ත තුන්වෙන් උපසම්පදාව පිළිබඳව ජාතික රූපාණ ආහිතනයෙන් නාලිකාවෙන් මෙබඳු සාකච්ඡාමය අවස්ථාව සලසාදීම ගැන. ඇත්තෙම්ම ශ්‍රී ලංකා රාමණ්්‍ය මහානිකාය ආරම්භවල අද වෙනකොට අවුරුදු එකසේ හැටක් වෙනවා. එද්දා අටසය හැටහතරේ අවුරු දෙතමයි රාමණ්්‍ය මහනිකා ආරම්භූුණි. ආරම්භුවඩ ද පිහේතු තමයි ප්‍රධාන වසයෙන්ම ප්‍රතිපත්තිකාමී ශික්ෂාකාමී පිරිසුදු උපසම්බදාවක් පිහිටවන් දෝනගෙන අදහස. මේ වන විට සයාමෝපාලි මහානිකාය අමරපොර මහානිකායි ආරම්බවෙලා තිබුණය. ඇතුවසේ නිකායිකිවොන් පසේ සමහර පිනවතුන්ට මේක නිච්චර අවබෝධයක් නැ මේ නිකායි ගෙලික මේ බේදයක් ඇතිවේ ආරම්භජිකක් නෙමේ උපසම්පදාව පිළිබඳව ඇතිවෙච්චි ංයන් මතවාද නිසා. ගැන පිරිසූ උපසම්පදාව පිහිටවන්නේ කොහොමද සීමමාමාලකේ සැලැස්ම කොහොමද විනේ කර්ම කරන්න කොහොමද කියලා ංඥන් කාලවල ඇතිවෙච්චි කියන විනය පිළිබඳ ඇතිවෙච්චි ංඥන් සාකච්ඡාමය අවස්ථා නිසා වඩාතුොන්ද පිරිස උප සම්පදාව මොකක්ද කියනක පිළිබඳ ඇතිවච්ේ අවසන් තීරයක් වසෙන් තමයි රාමණ්්‍ය මහානිකාය ආරම්භූනේ ආරම්භුවෙන්ට මුල්ලුණේ අතිපූජය අම්භගහාවත්තේ සරණංකර ඉන්දා සභවරඥානසාමී මහා ස්වාමිදුරයන් වහන්සේ. ඒ තමයි නිර්මාතරුවන් වහන්සේ. උන්වහන්සේගේ නම ඇත්තුවස්සය සරණංකර අම්ඹගහාවත්තය නමුත් බුරුමට වැඩම කරලා සංගරාජයන් වහන්සේ ඇතුළු ඒ කල්ලයනිසීම මාලිකයේදී උපසම්පදාව ලබා ගැතල පස්සේ. සංගරාජ හාදුරප ගෞරෝනාමයක් පිළි ගනවා තමයි ඉන්දා සබ වරඥාන සාමියන ගෞරෝනාමක බුරුමෙන් ලැබුණේ උන්වහන්සේ ලංකාවට වැඩම කරලා ඊට පස්සේ ගාල්ලය මහමෝදර උදකක්කෝප සීමා මාලිකයේ දී ඔය මංක්‍යප එද්ද අටසේ හැට අතරවරුදේ පලිවෙනි පසම්බදාව පිහිටවවා ඒ අවත්තාකට මුොල් වනා අතිපූජ වරාපිටේ සිරි සුමිත්ත ස්වාමින් වහන්සේ ඒවාගේ පුවත් දණඩාවේ ප්ඥානන්ද නාග වාමීන් වහසේ මේ තුන්නවතව මුල්ලුනේ උප සම්බඳදා ආරම්භ කරන්න. මුලින්ම සාමරයෙන් වහන්සේලා තුන්නමක් උප සම්බදා කරලා ආරම්භේචී නිකාය තමයි ශ්‍රී ලංකා, රාමණ්්‍ය මහානිකයි කියල අද හඳුන්වා දෙරන්නේ මේ වන විට රාමණ්්‍යනිකා ආරම්බෙල අවුරුදු එකසේ හැටක් වෙනවා ලංකාව පුරාතියන පේ රාමණි නිකාට ඇති විහාරත්තාාන දෙදාහක්. ආරන්න සේනාසන දෙසිිය විසිහතක් පමණ. එතකොට විසේ සත්්‍යය තම රාණ්්‍ය මහාහනිකායි ඉදායිනත්දක්වාම දැමේ වැඩින දා හතරවෙනි මහනාගේ ස්වාමීන් වහන්සේ එකෝ මහනනාගේ ස්වාමීන් වහසේ නමක් යටසේ පාලි වන නිකායකම පිරාමණ්‍ය මහානිකායට. එහෙම හමුදරන්නේ රදන ස්වාමීන් වහන්ස දැන්න. රාමණ්්‍ය මහනිකායි මෙතෙක් වෙලාතින ආගමික සහ ශාසනක සේවාවන් සමාජි සේවාවන් ගැන කතාකළොත් මොන වගේ අපිට කතා කරන්න පුළුවන්ද. තිරුවන් සරණැසීලූ දෙනාට. ්‍ර ලංකා රාම්්‍ය හා නිකා යනුනායික දුරන්දර අතිපූ ජාචාර් වලය වඩ ගුණ සිරී නායක මහිමිපණන් වහන්සේෙන් අවසරයි.ඇත්තටම කතාකොත් ශ්‍රීලංකා රමාණ්්‍ය මහානිකාය පිහිටුවා වදාළ කාලේ ඉඳල්ලා. ඒ සඳහා මූලිකත්වය ගත්තු මහතෙරුන් වහන්සේලා ඉතාම ධර්මදර විනේදර බෞස්ෘත ධර්මාණු ධර්රම පටිපන්න සංගපීතරුන් වහන්සේලා. ඒ ඔස්සේ ගොඩනැගවුණු ශ්‍රී ංකා රාමං්්‍ය නිකාය, සමාජ ශාස්ශ්‍රීය ආගමික පශයෙන් විශාල කාරිභාරයක්. දීප ව්‍යාප්තව සිද්ධ කරන. ඒ සඳහා රාමණ්්‍ය මහනිකාය තුළ වර්තමානයේ ගත්තොත් විහාරස්ථාන දෙදහක් සඟපිරිස දහදහකට ආසන්නවන්න වැඩෙඉන්න නිකායක්. මේ නිකාය තුළ ඇත් අතීත ඉඳලා ඉතාම සම්භාවනය පිරිවෙන්ස්ථාන්. පාරිවනිිකි ස්ථාන. භික්‍ෂු අධ්‍යාපනය තුළින් තමයි මේ ආගමික ශාස්්‍රීය කාර්භාරයක් සිද්ධවෙන්න ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යහාපන පසුබිම ගොඩනැගෙනෝ රාමණ්ඥනිි කාය තුළ එහිදී ප්‍රධාන වශයෙන් මුල්තැන් හිලා සලකෙන්නේ මරදානය ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන ඒ වගේ බලගල්ල සරස්වතිය පිරිවෙන ආදී පෙරිවෙන් ස්ථාන රාශියයක් රාම්්‍යිකාය තුළ තිබෙන ඒ පරිවෙනකි ස්ථාන තුලින් බිහිවෙනවා ලංකාවේ අග්‍ර ගණ්‍ය පඩිවරු. ඒ අතර බධහේගම ශ්‍රී විමලවංශ අනුනායක මහැමිපාණන් වහන්සේ මාතලයේ ශාසන තිල කණුනායක මහැමිපාණන් වහන්සේ ඒත් එක්කම විශේෂයම වැදගත්වෙනවා අපිට කතා කරනකොට ගී පණිවරුත් රාශියයක් බිහිවෙනවා දෙ පැවිදිි පඩිවරු පමණක් නොවේ. ඒ වගේම විශේෂය මතක් කරන ලන. අග්‍ර ගන්න මහා පණුුවනත්වා හේම් පි ඥානසීය ්‍යානය යක හි ාන යාානවාා සහදුරු ඒ වගේ ඉදුරේ උත්තරාණන්ද මහනායක හාඳුරු වගේ විශාල සංගපිතුරු පිරිසක් මේ සාත්‍රීිය කටයුතර දායගවල අන පිිකායි. ඒ ස්වාමින්න් වහන්සේලා අත්තරින් විශේෂ මිඳදුරුවේ උත්තරාණන්ද නායක මහමිපාණන් වහන්සේගේ චරිතය වැදගත්වෙනවා. දම් सेේ පනය ුද්ධජයන්ති ත්‍රපිටක සංස්කරන කායයේෙදී රමාණජ මහනි කාලය යෝජනය කරන මතරන් වහන්සේ ලා කීපනමක් වැඩන්න. ඒ අතරි නිඳරේ උත්තරාණන්ද, නාක මහැමි පාණන් වහන්සේ විනය පිටකයේ ග්‍රන්ථ දෙකක්. සංස්කරන ප්‍රධාන කාර्यභාරය දරන්න උන් වහන්සේ. ඒ වගේම මිනිස්සේ ගුණසිරි, නායක මහමි පාණන් වහන්සේ ඒ ත්‍රිපිටක සංස්කරණ කාරයට නිරත වෙන. ඒගේ ශාල පුළු කාය ාර ඒගේම සමාජ කාරය භාරය ගත්තොත් වර්තමානයේ දක්වා විශාල සඟ පිරිසක් ඒ සඳහා මුල්වන ලදරු අධ්‍යාපන දහම් පාසල් අධ්‍යාපන පාසල් අධ්‍යාපන, ආදි සෑම ශේත්‍රයක් අර්යයාම අනිත්‍ය පොල්ටක් මතකරනේ දහම් පාසල අධ්‍යාපනකගේ කිවන් පාසේ ලංකාවේ පලමිනි දහම් පාසලාමට රාමණ්‍ය මහනිකායි පාන්සලක ඕෝල්කටතුමා ලංකාට අවට පාස්සේ. ගාඩයේ විජයන්ද පිරිවනේ තමයි පන්තරය තමයි ලංකාව පලිනි දහම්පාල ආරම්භුණේ ඒ යිතිහා සිද්ධියසි එම හාදුන අන්නන මේ දැන්න. උපසම්පදාව කිය අදහස් කරන්නේ මොකක් දර කෙනෙට අදහසල් ගන්න වන නිවැදිව උපසම්පදාවෙන් මොකක්ද සිද්ධ වෙන්නේ උපසම්පදාව කියල කියන්නේ භික්‍ෂු ජීතය අවස්ථාව දෙකක් තියෙනවා. මහන්ුනාට පස්සේ. පලිවෙනි පිවරතමයි සාමනයට අවදිය. ඊට පස්සේ උපසම්පදාව. සාමනයේයට අවධිය කියල කියන්නේ ඒක කුඩාකාලේ හරි තරුණබයි සෑරි පැවිදි වෙලා උපසම්පදාව ලබන තෙක් ගත කරන කාලය. ඇත්වසේ උපසම්පදාසනදාාව පුහුණ වෙන කාලේ ජවොත් වඩා හොඳයි. ඒකට ඉතින් උපසම්පදා කරන්න පවැන්න එකම්ම උපසම්පදාවන්න කලින් ඒ සඳහාවර්්‍ය කරන ශික්ෂණය. ඉට පස්සේ විනේ නී ජි පිළිියොඳ අවබෝධය ධර්මඥ්ඥානය මේ ආදී කරු පිළිබඳ හොඳ දැනීමක් අවබෝධයක් ඇතුව. මහනකම ගැන අවබෝධයකින් යුප්තෝ තමයි උපසම්පදාවගෙනක තියන්. උපසම්පධාවනෝ කලා ගැන්නේ භික්ෂූන් වහන්සනම අධදිශීලයේ පිහිටුවීම. සාමනයේ අවදයේ සමාධංගව ලතින පැවිදි දසසීල සිිල්පද දායයි. අදිශීලය කෙලෙකල සිල්පත ප්‍රමාණයක් නෑයක සිල්පදවල උපන අවස්ථාව. අදිසීල ගෙනන වචනෙන්ම එක පැදිලියනවා. තැන් සාමනය අවදය සම්පූර්නාට පස්සේ. ධර්මෙන ගැන දැනීමක් තියෙන සාමරයන් වහන්සේ ඊළඟට උපසම්පදාව සිද්ධ කරන්නේ සීමා මාලයකේ මේ සීමාව කියන වචන ගැෙනත් සාමානය අයට වැඩි අවබෝධයක් නෑ සීමාව කියල ගැන්නේ භික්ෂුන් වහන්සලා විනේ කර්ම කරන්නට වෙන් කල පිරිසු ස්ථානය. ඒක බද්ධ සීමගෙලා තියෙන ගොඩබිම හදනේවා අනීතිවති ජලී වතුර හදනවවැටිකන උදුක්කුක්කේව සීම මාලය ක රාමණ්‍ය මහනනිකර දන විශේසත්වය තමයි මුල්ලේ ආරම්බිද ලම මේ අවරුදු එකසි හැටක් කාලය පුරාට උපසම්පදාවල් වැඩි හරියම්ම කරලා තින්නේ උදකුක්කේප සීමා මාලක. එකගැන පි ස්වාභායක පිහිටි ජලයක ජලසීමාවක හදන පොලොට සම්බධ නැතු ඉතා පිරිුූ ජලගන් ඉතා පිරිසු තන වසෙන් අර. අධසීල සංඛ්‍යාත උපසම්පදාව පිහිටවන්නේ ඔය ක්‍රමට. එතුවට අදිසීල සංඛ්‍යාත උපසම්පදාව පිහිටවන් තමයි. උන්වහසේ භික්ෂ අබවට පත්වෙන්. එතෙක් සානේර් තායිල්ලන්තේ වගේ රටවල්න සාමනේර අවජීගත කන ගටිය නි නිකම් භික්ෂුන්හල වසයෙන් සලක ඉත්නෑ. පන්සලේ ආවතේව කරන පිරි සුගට කට ුතු කන්න කටි ව සලක නොමිසක් ික්‍ෂුත්වය කියගෙන වචිනවත් පාචරන තායිල්ලන්තයන ලංකාවන හෙමන සාමයන් වහසට ලොක සලි කල්ලත්තින අපේ රටේ හෙම ඩෝන තමඉතාම් හොඳද ඉතිං ඒනිසා නියම භික්‍ෂුත්වේ සියලු අයිතිවාසය උරුමකම් සහ. නියම භික්ෂුත්වය ලබාගන්නේ උපසම්පදාවෙන්. ඉතින් උපසම්පදාව නිකං ගණ්ඩ පැහැ උපසම්පදාව ලබාගන්න උපම්පධාවන සාමයන් වහන්සේ භික්‍ෂුන් වහන්ේ උපම්පදාව ඉල්ලා සිටෙන් බලහචරය උපසඳදාවන බෑ උපසම්පදසීමට වැඩම කරලා මූලාසන වැඩින මහෝපාද්‍යයන් වහන්සේ අනිත් සහාමුතුරු කර්මාචාරයන් වහන්සේ එතු නන් හසළඟට ගිල්ල වැඳ නමස්කාර කරලා ඉල්දා සෙන් දෝන මේ උපසම්බමා උපසම්බදා කරඩ කියල. ඊට පස්ස සමයි භික්ෂන්හදර කර්මාජාර්වාටයකි කර්මවාග්‍ය කියවල උපසම්බදදා පිහිටවන්නේ. ඉන්පස්සේ උන්වහන්සේ අධශීල සංකඛාත නියම් වික්ෂවබෝට පත්වන ඇති ජීවිත කාලය පුරාවටම උපසම්පදාශීලය ආරක්ෂ කිරීම එලොව මෙලෝ දෙකටම සතර සැපමිනිස නිවංසුපිසේතුවන උතු අධසීලයක් සමාධශීලය ඉහළමක තම අදිසීල ගැන චලසීල මධ්‍යමසීල මහාසීල ගේලා සිිල් ඔල තියනවා සඳහන් කරලා පීවරෙන් පිරට උසස් තත්වයට පත්වෙනුල්. එතු අදිසීල සංඛාත් උපසම්බදාව කියන්නේ චූල සීල මධ්‍යමසීල මහාසීල සම්පූර්ණ කරලා සීලේ උත්සස්ම තත්ත්වතම අධසීලීට එහ තවයක් නෑ. එක උසත් මතත්වය භික්‍ෂූන් වහසන කර ලැබෙන ඒක තමයිම උපසම්බපදා කරනු වල කිය. හමශාවන්හ රතන ශේශ්‍රාවන් වහස දැන් මාතලයේදී පැවැත්වීමට නේමතයි හැත්තඇතුන්ව උපසම්පද පෝජ කර්මය අපි ඒ ගැන සනහංකොත් මොනුවගේ සූදානමක්ද මේ වෙනකොට තියෙන්න්නේ. ශ්‍රී ලංකා, රාමඥ්‍ය නිකාය වාර්ශ්‍රි උප සම්පදාවමි සිද්ධ වෙන අවස්ථාවදී මේ මස්ස විසි නොවවිනිදදා විස්විසිවෙනි බ්‍රහස්පතින්ද මාතලයේ බණඩාර පොල සුදුගංග උදුකුක්කක සීමමාමාලකයේදී තමයි ිණන කර්මය ආරම්භවින්. ම විනි කර්මය අරම්භවීමේදී පලවිනියමතින රාජ්‍ය ස්සවය. මොකද උපසම්පදා විනය කරර්ම කීපයක් ලංකා වෙති වෙනස් ඒ නිකකායි හා පර්ශවල ඒය අතරින් රාමණිකාය උපසම්පදධාව රජ්‍ය ස්වයක් විදිහටයි ආරම්භේද ලම තිබුණ මහමෝදර උදකුක්කවසීමාවෙන් ආරම්භෝුණු ඒ පලවිනි උපසම්පදා විනය කර්මය ගල්ලද. එත් ඉතාම උස්තවාකාරයෙන් අලංකාර පෙරහැරකින් තමයි ඒස්සවය ආරම්භ වනේ ඒදා ආරම්භක අවස්ථාව. ඒ අනුවම වර්තමානය පෙරහැරකින් තමයි උපසම්පදා විනය කර්මය පලවිනිී විනය කර්ම කටයුතු සිද්ධ කෙරෙන්නේ ඊට පෙර තිබෙනවා රා්‍ය උත්සවය. ඒ රාජ්‍ය උත්සවය විසිවෙනි බ්‍රහස්පතින්දා පෙරවරු නමයට උත්තරීත අපේ මහනායක පහමිපාණන් වහන්සේගේ වැඩම කිරීමෙන් ප්‍රධානත්වයෙන් ආරම්භ වෙනවා ඒ සඳහා ප්‍රධාන දායකත්වය ලෙස සම්භාවනීය අමුත්තන් හෝ දිෙක්ැමින අතර ශ්‍රී ංකා ප්‍රජාන්ත්‍රික සමාජවාදී ජනන් රජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් අග්‍රාමාතයේ දිනිශ ගුණමරුද මැති තුමා ඒවගේම බුද්ධ ාසන ආදමි කටයුතු අමාත්‍යේ විදුර වික්‍රමණයක මැති තුමා ඇතුළු රාජදී පොඩ ම එකතු කරන්න ඕන මේ සැරේ ඇයි මේ මාතලේ තෝර ගත්යක ලප සම්පජාවට ඒ න්ගේ හේතුවත්තිය නමුග දරම ොලිම සධ රාමික ආරම්භ ගන්න. ආරම්බේද පලවෙනි මහෝප්පාධ්‍යන් වහසේ වසයෙන් මූලාසලය ගත්තේ මේ වරාපටයේ සුමිස්ත නාගස්වාමීන් වහන්සේ. වරාපිටි ගන්න මාතරී එතකොට කන්ද උරට සම්බඳසාාවය තිබ්බ රාමණිකායි ආරම්බේදීම. ඒකත් ඇලිකෙට අලගන්න. උන්වහන්සේගේ සාධ්‍ය සේවත් අගේ කරමින් මාතලේ ඓතිහාසික පුරවර ගැන ලංකාව අග්‍රගන්න තැන් අලු විහාරයන්නේ සම්මානය සම්මතවයක් තියෙන්නේ. ්‍රිිය සංගයින කලත් නේද ඒ කොම කරුණු සැල්ි කරන ඉතාම පූජනනි අයිතිහාස රජ්‍යානයක් වලින් සල්ගතව මාත්‍රය තෝර ගත්තේ ේද විශේෂයෙන් සඳහන් කරන්න ඕන. අපි රාමණ්්‍ය මහානිකායේ වත්මන් අනුනාග දූරය දරන අති පූජ්‍ය මාත්‍රය ධම්පුුතුරු නාග ස්වාමීන් වහන්සේ මේ ප්‍රධානත්වයක් ගන්න මේ උපදම් ප්‍රදාවී. ඒක රාමණ්්‍ය මහනිිකායිත්මන් මහනාගේ ස්වාමින්න් වහන්සේ වන මීරි ගමන් මිනිියුලු විද්‍යවාස පිරෙන් මහාවි හාර ාධිපච. ග මහා පන්්ිස මකලයි මලා විධාන නාගස්වාමින් වහන්සේ අංත සඥාලයකන් ස්වාමින්න් වහන්සේතවයි උපසම්පදාව බාර හාමුදුරු. සංඥාලයකන් හාදුරුව වසෙන්න්න රාජගේ ප්ි අංකපරේ මේ හම සේම නාක හාදුර. ඒවාගේ නිකාර සභහව තියම නිකාර සබය සංවිධානය කටයුතු. ති මෙේදී විශේෂය සඳහන් කර්ඩෝන් අපේ මවත්සාාවේ අගදම්ම පණ්ඩිත හාදුරු උන්වහන්සේ තමයි සම්පූර්ය මේකත් ප්‍රධාන සංවිධායක වසන වැට කරම උප සම්බද කටු තේදී. ඒගේ නිකාර සභාවි සභාප චපිකරු ජැසූරීම මැතුම ඉනා කාරය මණ්ඩලේ පරාජන් ව ග්‍රහය ලබල. ඉතාම උත්සස්සාකාර අනිස මේ සැරේ සාමීලණ හාතුරු තුන්සීයක්. සම්බධාව අපේක්ෂාව ගනි ගරලු සංජ්‍යාව සතියපුරාටමක පැවැත්වන සිවපාස පාසුගන් නේවාසික පාසුගන් ප්‍රවාහන පාසුගන් කර්මාචාරන් වහන්සට පාසුගන් මේක විශාල කැපීමක් ඇතුව ශාසනය පැවැත්නව වෙනුවීමම කරන කටුත්ක්. හාමුරු න්න බුද්ධ වාසනයක් නෑහ සාාසනය ගැන භික්ෂු සාහය ඒනිසා භික්‍ෂු සාහන ජීවය තමයි උපසම්බදාාව. ඒනිසා මේකට යනන සභාග වන දායකත්වය දන්න සුබකතන හැම කෙනෙක්ම බුද්ධ සාහසනය ආරක්ෂා කරන්න කැපවෙන උතුම් පින් පින්කමට දාගන පිරිසක් වසය. ඇත්තුවසම අවත්තාවේ පුුණ්‍යයානෝදනා සීහිපච්චරන අවශ්‍යයමයි ඒවගේ උතුම් පින් ගමක් අපේ උප සම්බදාව මහා පුුණ්‍ය කරට එහම මන් වහසේ රදවන් වහසේ ක කරන්නද. මේ උස්ව සභාව ප්‍රධාන වශයම ගත්ව ත අනුනායික මයිහි පරන්වා සඳහන් කරවාගේ ම අවස්සාව අග දම් නාය කහමුදුරු සභහපතිත්‍යය දරනවා.වගේ මධධිම පළත් අණඩුකාර තැන්පත් ලිත්ය ගමගේමැත්තුවාකේ ප්‍රධාන වශයෙන් සමවිදාය කමිටුවේ කටයුතු කරන ප්‍රධාන අන්‍යක අපේ නිකායේ මේ ප්‍රධාන පරිපාලනය විව්හයේ ප්‍රධාන තන කරන තනතුරත් තමයි විදාායක බලය දේන මහල් එක්ක ස්වාමින්වාන්සින්. ම හල්ලක ව හරම කාරයක්ක්ෂමයි උන්වහන්සමයි ්‍රාජිකයේ පන්්ඩිස අත්තංගනේ සාසවදන නාය හරු. උන්වහසේ හැම්මව දයම අධීක්ශන්නේය කරලලා මහන්සේල විසේස මේ සර මාතලේ සංගත භාව. සඟතා කීපයම එක්කහ වෙලා කන්දු රෝටරට උන්හසලගේ සම්පූන සහගම සංවිදධාය උන්වහන්සට මොතුම ස්ා නොටක් ඒ හැමකෙන ැපවීම ඇත් වසය අපි සිලුද නාම තාහමත් විහෙල්ම අගේ කෙරමින් සහිපත් කරන. අප අනුනයක මහි පරණන්හසේ සඳහන් කරාවගේ මේ එදිනින් ආරම්භවන උපසම්පදා පින්කම දින ගණනාවක් සිද්ධ වෙනවා. සාමහතක් දින හතක් පුරුව පැව වි. විසිහත දක්වා. ඒ අවස්ථා ගණනාවක තම ප සම්පදා කටයුතු සිද්ධ වන්නේ සාමනර හිමිවරු තුන්සය නමක් නිසා ඒ සාමාන්‍යෙන් උදේස නිඳලා රාත්‍රී පුරාවටේ උප සම්පදා විනය කර්මය මේ සුදුගඟ මධ්‍ය හිදි කරන උද කුක්කෙක සීමමාලකයේ තුළ සිද්ධව වෙන. ඉතාම රමණිය. ලකාර ඒතික බුද්ධහලම්බන ප්‍රීති ඇතිවන පින්කමක් මේ සඳහා මාතලය ප්‍රදේශයේ ඒවාගේ ලක්දිව මේ පින්කම දැකල බල්ල සතුට වෙලා තමන් තුල ශ්‍රද්ධාව ජනිතක ගට කල සිලු දෙනානට අපි මේ පින්කම් වෙනුව ආරාධනා කරනවා. අඒක සමන් වහස දැන් ශ්‍රී ලංකාර ආමාන්‍ය මහානකාය මේ. දුරකට සේවාවකුත් සිදු කරමිනින්නේ බතු වහන්සේ සහංකලා වගේ මේ බුද්ධ ශාසනය පැවැත්මට බේ බුදු දේශකයාණන් වහන්සේලාගේ මැදිහත්වීම අවසි තැන්මලදී වැසි. රාමණ්්‍ය මහානකායේ දැක්ම සහසේ විදිරියට පවත්වගෙන යෑම සඳහා මොනවගේ වැඩ පිරිවලක් සහ සැලසුමක් තිබෙනවාද. ඇත්තවසෙන්ම රාමණ්‍ය මහානිකායේ තියන විෂේ සත්වය තමයි ඉතා හොඳ පරිපාලනයක් තියෙනු මිනිකාය තුළ. ත පරිපාල වීහයක් තියනවා. ඇ මහන්නාගේ ස්වාමීන් වහන්සේ තමයි ප්‍රධානත්වය දරන නිකායි පරිපාලනයේදී විෂේසාධ කාරමල්ල උත්තරීතර සංග බා විශෂ පස්සමක් වැඩ උන්වහන්සේල්ලා මාස් පතා රැස්වන මාසරයැරයා. කාර මා සංග බවයි හාමුදුරුව එකසිේ නමනමක් වැඩේනවා ලංකා පුරාම තීරීපත්වෙන උන්වහන්සේලා මාස තුන්ට ැර ක්‍රස්වන. පාල මාසංගතම හාතුරු දෙසේ විි පත්නමක් උන්වහස අ දර ප ර ස් ව. විද ැස්වීම් පවත්වල ධර්මය පිනිවට ප්‍රශ්න සාකච්චා කරල බික්වල් ්‍යාපෙන ගැන සරිගෙෙන දක්වල්ලා උන්හර විනිය ශික්ෂය ගැන සැිකර දක්වා ඉතා හොට පරිපාලනක් ඇතුවතම අපේ නිකායි පාලනයක් දක්වා කරගෙනයන්නේ ඒනිසා නිකායි බෙදීමක් නැතු. අවුරු දෙසේ හැටාටක් එකසේ හැටක් මේ දක්වා අවිච්චන පැවිතුවා කියන එක පේවා මේ නිකායි කොච්චර එක මුතුවක් ඇතුව කර න විකායදගෙන. ති අනාගෙතය පැවිදිව. අපේ ිස්්‍ය භික්ෂුන් වහන්සේලාටත් අපේ අදහ තරමුණ වෙන්නේ ඉතා හන්ඳේ පැවිදි අධ්‍යාපන ලබාදීල්ලා උන්වහන්සේලාගේ විනය ශක්ෂණග අවදධානයූ කරලා මහනවීන් උපසම්බධා කිරීමම් තවදුට සිද්ධ කරල්ලා මේ සාහසනතාව බොහෝකාල්ල අපේ ආරම්භක නිර්මාතුරන් වහන්සේ අඹගාාවත්්‍ය අතිපූජ සරන්නක රින්දසවබරන්හ මහනාග ස්වාමීන් වහන්සේ ප්‍රධානය සංගරත්නය යම් පැතුමක් පැතුවන. ම අපේ මේ නිකායි ආරම්භ කල මෙන්න මේකයි කරන පිරිසූ ප්‍ර සම්බධා පසන්. සම්පාණ ශික්ෂාකා ික්‍ෂු පරපුරක් ඇති කරලා ඒ මාර්ගෙන් මේ ශාසනය පැවත්මටේ එහෙම අනනායකශවාමන් වහන්ේ දැ ශ්‍ර ලංකාරමාමං්‍ය හනිකායේ ජාතික උපසම්පදා මහාවිනය කරම ත්සවේ සැලසුම් කරනකට මොනවගේ කරා ගැන වැඩි අවධානයක් ම කරන්න සිද්ද වනාද ඒක එකත්තම මාස ගාන කලින් එක සැලසුම් කරන්නඩුව මුලින්ම සං්ඥාලය ස්වාමීන් වහන්සේ සංගධ පහන්නීමේ පරිදි අ විභාගකට අතුම් පත්තර ඉදිරිපත් කනවාගේ අයිතුම් පත්‍ර ඉල්ලාසෙන්වා. ගැන් සූසකන් සම්පූර්ණ කල සාමයණෙන් වහන්සේලා උපසබඳග අයතුම් කරන්න කියර අයිතුම් කරට පමණ කරියන්න ඉට පස්සේ හාමුදුරුව වෙනුව න භාගයක් ප අත උප සම්බද විභාගයක් එකැන් ධර්මයීම පිළිබඳ ධර්මණඥානය තියෙනවද විනියං්ඥානය තියෙනවාද කියලා තහුරු කරන්න විභාගයක් පවාතන විභාගයෙන් සමත්වෙන්න්න ඕන. ඊට පස උන්වහ විසේද පුහුණන්වක් ලබාදන උප සම්බඳවෙන්න කලින්. ප සඳ පුහුණුව භාවනා පූර්ුණු ඇතුළු ඒවා. ඒ සේරමදීව සම්පූර්ණ කරලා ඉරි පස්සේ උපසම්බද වන සස්සකන්තියන සූසකන් සහල්ල බල්ල තමයි අවසාන වසින් උපසම්බදාව සිද්ධ කරන්න එක පිළිවෙලමින්. ඒ පිරිිබල සමග ශ්‍රීලංකා රාමං්්‍ය මහනකාය ජාතික උපසම්පදා මහාවිනය කර්මය. මාතලයේ දේ ජලි. විසි වඳදාසිට විසි හත් වනදා දක්වා සිදුකිරීමට නීමතයි උස්වශ්‍රීයෙන් බිසි වඳදා බ්‍රහස්්පතින්ද උදසන නමයට තමයි මේ යා අම්භ වෙන්නේ. අපි ඒ පිළිබඳව තමයි කතාභා සිදු කළේ ඔබ වහන්සේ දෙපලට නමස්කාරපුූර්ක සූතිය පිහාමුදුන්නේෙ කවරෙන් පින්නමනවා. හිතවතුනි අපි සූදා නම්බවෙන්නේ එරිදා අයිබෝන් වැඩසටහනින් සමගනයන්න ඔබට ප්‍රාර්ථනා කරනවා යහ පත් දවසක්. කරනවා වලදහස් දෙවන්. ඒ අදහස මතුව නාගෙතති, ඒ ආරෙම් ඉස්සේ සිද්ධකිරීම තමයි, අප අදහසාරමුණු බට පත්තුල තිය.